අරුණි කැමැතිම සින්දුව මොකද්ද? සුලංක පොල්ලේ. අපි බලමු. පිට රත්නායක මහත්මයාගේ අපේ හැඟුම් වල ටිඩ දී මොහොතක්. අරුණි වැඩිපුරම බය මොකටද? බය මොකටද? බය මොකටද කියන්නේ මේ? සත්තුන්ට එහෙම බොහොම සරලව උත්තරයක් දෙන්න. ඔව් සත්තුන්ට නම් කැරපොත්තන්ට. අපි බලමු. කැරපොත්තන්ට. අරුණි කැමැතිම නව පරපුරේ නළුවා කවුද? නැතුම් රුක්ෂා. අපි බලමු. ආශනම තමයි. ආර්ෂණව තමයි කිව්වට මේ ඇත්තටම මේ පැතුම් රුක්ෂාන් තමයි මෙයාගේ හොඳම නළුවා, මෙයා ආසම නළුවා. අරුණිගේ A level results මොනවාද? මගෙන්ද අහන්නේ? මෙන් අහන්නේ. ඇයි උත්තර දීලා තියෙන්නේ? මගේ. ඇත්තටම ඒක නේද? ඒක ටිකක් මතක නැහැ ඇත්තටම. අපි බලමු. අරුණි මොකද්ද කිව්වේ කියලා. මම කොමස් කරේ සී තුනක්. හර්ෂණයට තරහ ගියාම හැසිරෙන්නේ මොන වගේද? මට තරහ ගියාම මේ කිසිම බවුස් පන්දුවක්. ඔව්. ඒ කියන්නේ තරහ යන්නේම නැහැ, ටිකක් කේන්ති ගියන් පස්සේ පොඩ්ඩක් ආවේගශීලී වැඩි නිසා ඉතින් මේ එක්ක පැත්තර යනවා. ඉතින් ලොකු ප්‍රශ්නයක් පළමු. අරුණි මොකද කිව්වේ කියලා. හයික්මන්ට කේන්ති යනවා. හැබැයි ඉක්මනට ආයි සයිලන්ට් වෙනවා. ඊට පස්සේ ඉතින් ෂේප් කරගෙන ඉන්නවා. අරුණි උදේ නැගිට ගමන් කරන්නේ මොනවද? අරුණිට මුකුත් කියන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේදී. මෙයා ඉතින් ඇනුන් ඇරලා ඈ උගාලා තේ හදනවා. අපි බලමු. තේ හදන එක. අරුණිගේ සපත්තුවේ ප්‍රමාණය මොකද්ද? සයිස් 6. 40 සයිස්. හර්ෂණගේ තියෙන නරකම පුරුද්ද මොකක්ද? රස්ති අදු ගහන එක. බලමු. ඉක්මනට කේන්ති ගන්නවා. හර්ෂණ අරුණගේ ඉදිරියේ පොඩි ළමයෙක් වගේ අඬපු දවස මතකද? ඔව් මේ ඒ කියන්නේ හීනෙන් බය වුණාම ඒ කියන්නේ අමුතු ඒ වා දැක්කම පොඩ්ඩ අන්නව නේ කියලා ඒක කොහොමවත් එනවා. අපි බලමු ඇත්තද කියලා. ඔව් ගොඩක් වෙලාවට මේ හීනෙන් නැගිටලා අඬනවා. මේ හීනෙන් බය වෙනවා හරියට. එතකොට මේ නැගිටලා මේ අඬනවා. මේ නිතරම ඒක වෙනවා යායට. දෙන්නගෙන් අර පිරිමැස්ම අඩුම කාගේද? මගේ. අපි බලමු. හර්ෂණි. අරුණිට තරහ ගියාම ඒ තරහ නැති කරන්න පුළුවන් කාටද? අරුණිට තරහ ගියාම ඒ තරහ නැති කරන්න පුළුවන්. ඒක ටිකක් කිසියම් ආකාරයක ආරක්ෂාකාරී පියවරක් ලබා ගන්නවා. තාත්තට පුළුවන් අරුණිගේ. ඒ කියන්නේ අම්මට තාත්තට මොකද? අපි බලමු. හර්ෂණට තමයි. අරුණි රියදුරු බලපත්‍ර පරීක්ෂණයට කී පාරක් මුණ දුන්නාද? දෙපාරක්. මට මතකයි. එකපාරයි. ඒ වුණාට මම ඩ්‍රයිව් කරන්න හරි බයයි. මේ වාහනයක් මේ එනකොට ටිකක් බය වෙන හින්දා මේ හස්බන්ඩ් දෙන්නෙත් නේ ඩ්‍රයිව් කරන්න මට. අරුණිගේ අම්මාගේ උපන්දිනය කවදාද? පෙබරවාරි 4. අපි බලමු. පෙබරවාරි 4. ඔය දෙන්නගේ සම්බන්ධය ගෙදරින් දැනගන්නකොට ඔයාලා යාළු වෙලා කොච්චර කල්ද? වෙලා
කියන්නේ මාස දෙක අපි බලමු දෙසැම්බර් තුන අපි බලමු මම එතකොට මැලේසියා හිටියේ එතකොට මාස 3ක් 4ක් විතර අපි ආශ්‍රය කළා මම ඒතෝ ලංකාව ආවා ආවිල්ලා ඉතින් ගෙවල් වලට ආවිල්ලා ටික කාලයක් යනකොට කිව්වා හර්ෂණ මුලින්ම රංගපාපු නාට්‍ය මොකක්ද අපි වගේ බලමු ඔව් ඒකත් මේ يعني මම එතකොට අපේ ගෙවල් ගාව හොස්පිටල් එකක් තියෙනවා ඒ හොස්පිටල් එකේ අපි වගේ ටෙලි ඩ්‍රාම එක කරනවා එතකොට මම ඉස්කෝලේ යනවා ඉස්කෝලේ ගිහිල්ලා ඕ දවල්ට එනකොට මේ කාටිස් එකතන ඉන්නවා මේ රංගපාන කාම මට මම දැකලා තියෙනවා කාවින්ගයයි මේ හර්ෂණයල ඉන්නකොට මම අර ගේට් එකෙන් බලාගෙන ඉන්නවා ඉතින් මම හැමදාම මේක මේ හර්ෂණයට කිව්වම කියනවා අයියෝ එයාත් එතකොටත් ඉස්කෝලේ යනවා නේද කියලා අහනවා වගේ ඔබ දෙදෙනාගේ පළමු හමුවීම ෆස්ට් ඩේට් එකේ අරුණි ඇඳගෙන හිටියේ මොකක්ද කහපාට අද්දික ජර්සි එකක් වගේ ටී ෂර්ට් එකක් වගේ එකක් ඩෙනිමක් ඒකේ පැච් තියෙනවා ෆස්ට් ඩේකේ අපි දෙන්න يعني මම එයාපෝට් එකට මාව එයා ගන්න එනවා ඒ ගන්න එනකොට මං හිටියේ කහපාට අද්දික ටී-ෂර්ට් එකක් ඇඳලා ඩෙනිම් එකක් ඇඳලා විවේකයෙන් ඉන්න වෙලාවට අරුණි කරන්න කැමැතිම වැඩේ මොකද්ද? අරුණි ෆෝන් එකේ තමයි ඉතින්. යා ගොඩක් වෙලාවට ෆෝන් එකේ ඉන්නවා ගේම් ගේම් ඉස්සර නම් ගේම් ගහුවා. ෆෝන් එකේ Facebook එකේ ඉන්නවා. නැත්තන් ඉතින්. අපි බලමු. වැඩිපුරම කරන්නේ නිදාගන්න එක.